ැන් සතුන් මරන්නේ පා කියලා කිව මිහි දන්්ඩෝ නිහිත සත්වෝ කර දඩු බාතබන්න සැත් බා තබන්න කියන ගොටම මොකද තියන්නේ ඇයි දඩු ඇයි ආයුද සතුන්ට සත්ව හිංසාාව පිණිසයි සත්ව කියැන්නේ තිරිසන් සතු විතරන්නේ මනුෂ්‍යගේ පටම ගැනවා. සත්ව හිංසාව පා එකැන එම් මොකද දෝන අහිංසාාව කරුණාව වඩන්නේ ගෙනගෙනමේද. ඉගවටිකව ප්‍රාණ ගත්තති ලච්චාවවෙන්න ගතේ ලච්චා න්න දයා පන්න වෙන්න කියීමකද මෛත්‍රී වඩන්න ද පලවෙනි සිල්පාදය පළවෙනි දෂ්චරිතයෙන් වලකින කොටම මොකක්ද වැඩන්නේ මෛත්‍රී කරුණනා දෙක හැබැයි දැනගන්න තෝනේ. මේ තුළින් කරුණා මෛත්‍රී වැඩෙනවා කියක දැනගන්න ඕෝනේ ඥාන සම්පයුත්ත වේතුී. නිකම්ම වැලකීම නම ආමශ්‍ය වෙන්නේ මං මෙහෙම දෙයක් කරනවාමකින් කෙනක් තමන්ග තුළ තියන ටෝන දැ. ව සිල්පදීෙන් වෙටික සම්පූර්ණයි. අනිතක අපි කවුරුන්නත් තේරුම් ගන්න ඕන දෙයක් හැම සතෙක්ම තමන්ග ජීවිතයට ආදරී. මංහිතන්න කිසිම ආගම්නායකක් අනුොකද ආගම්නාායකි කියැන මෝඩයක්නමි ආගම්නායක කියන ඥානවන්තය අනුන්ගේ දුක තේරෙනවා ආගම්නායකෙකුට සතකගුණත් දුක තේරෙනවා ආගම්නායකකුට එනම් ඕනෑම ආගම්නායකෙ දන්නවා හැම සතෙක්ම ජීවිතයට ආදරය කියලා. ඔය සතුමරට කමක් නෑ කියන ඇත්තු හිතන බලන්න දෙවියන් වහන්සේ මවලතියන්න යම් විදයකින් අපිට ආහාර පිණිසේ කියලා කියනවන එහන් දෙවියන් වහන්සේට මැවීමේ ශක්තියක් තියෙන ටෝනි අර සතාගේ බෙල්ල කපනකොට වේදනාවක් ඇතිවෙනි නැති විදිට ඒ සතාවට පීඩාවක් නොයෙන විදදිිත නමුත් ඒ අතර බයක් ඇති නොවෙන විදදිිත. නමුත් ඒ සතා බයින්නේ ඒ සතර වේදනාවත් තියෙනවානි අපිට වගේම එම් අපි හැමදිනාටම එකම වේදනාව එකම බිය තියෙන බව දන ගන්න එනිසාසයිකිවේ දඩු බාහත බන්න කියෙලා ඔන්න අපි කලින් දෙවිය ගෙන කතා කරන්නේ මෙ අනිත්තන තේරුන් ගන්න. කි බුදහහාන්දුරන්ගේ පැත්ත දේවතාව දෙන්න තියල තියෙනවා. මේ දේවතාව දෙන්න ගොහොම තින්නේ. අපි ගාක් බෞද්ධගෙවල්ලල තියෙනවා. මේ දේවතාව දෙන්න සත්තුපිට වාඩි වෙලා. කකුලප්පිට කකුලද්දාගැෙන මේටිකෙම හිතන්න බුදුහාන්දුරගාාව මෙහම දී කියලා හිදීද නෑ. එහ අදවිවරුග අත්වලමනත්තියන්නේ. අව්‍යාවිධ තියන්නේ. තොර එහමනං බුදුහාන්දුරක කියන්න නිහිත දණ්ඩෝ නහිත සත්වෝ අව්‍යාවිද බාතපන්න කියලා බුදුහාදුුරුවක කියයන්නේ දොට අපි හෙල්ලලා බලෙම බුදුහාන්දුරන්ගේෙ බැත්ත අව්‍යාවිධ දාාගත්ත ඇත්තන් දෙන්නෙක් කියලා තියෙනවා. මොකද බුදුහාන්දුරට අමුවවාමුවේ නිින්දා කළ අනෙමේද බුදුහදුරට අපහස කර නෙමෙයිද පවු්න පින්වත් ඔව අහොමතියා ගනදීම. මොන බුද්ධහමට තෝකයකද? ද හදුරගද පත්හිටේ නික්ලේෂී මහා උත්තමද ෙ සැරියුත්ම ගන් කියන. ඉති ඒ වෙනුවට අපි බලන්න අපේ තහාාවට අප යදීමට පහසුකන් සලස්සා ගැනීම පිණිස අපි බුදුහන්දුරන් නිින්දාකාලානය වෙර කියලා. දැම් බුදුජාණ වහන්සේ ගවට පැමිදේවතාව ගැන කියනවා. කොයි කොයි අවස්ථාවතිකන හල් හවල් අයිු දරාගෙන මෙච්චර මෙච්චර අත්ප ඇතිව මෙම විල තියෙනවා කියලා. නෑ ජේතවනා ඕබහසෙත්වා යන භගවා තයනු පසංකම කියෙලා ඒවතන්ගේ පැමණින් ගැන කතා කරනවා. තේරුම් ගන්න ශිල්පදය තුලින් ගොඩාත් දේවල්ලිෙන හන පුළලන්න්නේ ද අපිට සුචරිතය පිණිස ඒගවට දෙවනි සිල්පාදටන්න අධින්නාදානා වේරමන්නේී. අධින්නාදාාන වේරමණි නොදුන් දේ ගන්න එපා. නොදුන්දේ මම ගන්නවනම් මම ගන්නේ ඒකට ආශාවක් හින්ද. කාගෙදේට දශා කරනද අනුන්ගෙදට ආශා කරන්නේ. අනුන්ගේ දේට ආශා කරනවා කියල කියන්නේ මට තෘෂ්ණ වර්ධනය සිද්ධ වෙනවා එතකොට අනුගේ දේට ආශා කරනවා කියෙනකින් අදහස් කරන අනුන්ට මගින් හිංසාවක් වෙන්න ඉඩ තියෙනවා මොකද ඒ ආශවර්ධනය වලා ගියොත් ඒදේ විනාශ කරන්නත් පුළුවන් ඒදේ ෆොකන් කරට පුළුවන් ති එත්සා අනුන්ගේ දේ ගැනීම් පමණකින්වත් එහත යන්නට එපා නොගන්න කියලයි කියන්නේ හැබැයි ඊට ඉස්ස ලසිල්පදයෙන් ගුණ ධර්ම දෙකක් කියෙනවා මොනනාද මෛත්‍රියත් කරුණාවත්. මෛත්‍රය කල කියන්නේ හිතවතාගේ සැපේහි තමන් කැමති කවදාවත් තමන්ගේ හිතවතා දියුණනට අකමතිද. අකමති නෑ මිත් අස්ව බාවෝ මිතුරාගේ ස්වභාාවයි මෛත්‍රය කළ කියන්නේ. එතකොට තමන්ගේ දැ මිතුරකා මෛත්‍රය කලනට අහවලාට විතරක් මෛත්‍රය කෙනෙ එකක් නෑ අප ැන සබ්බේ සත්තා භවන්තුසකිතත්තා. සබ්බේ සත්තා භහන්තසක තත්තා කෙලක් අපි කියනවන්නම් ඒ ඇන හැමසත්වයෙකුගේම යහපත අපි කැමතිවෙන්න තෝන හැමසත්වයෙකු හපත කැමතිවීමේ ලක්ෂණය මෛත්‍රයේ තියෙනවාන්නං අපි අනිත්තා අයගේ දේ නොගන්නවා පමණක් නෙමයි අනිත් අයගේ සම්පතයහි සතුටුවෙන පිරිසක් වෙනවා අනිත් අයගේ සම්පතයේ සතට වෙනවාගේ අනමොකක්ද මොන භාවනාවද මුදිතා භාවනාවයි සතර බ්‍රහ්මවිියහාරවල තුන්ගනි භාවනාවත් ආරම්භ කරනවා දෙවනි සිල් පදයටකට එතකොට දැම් බලන්න මෙත්තා කරුණා මුදිිතා තියෙන නංග උපේක්ෂණ ඇදද පංචසීලේ පදනම් වෙනවා නේද සතර බ්‍රහ්ම විහාරයට සතර බ්‍රහ්ම විහාර වඩනවා කියන පන්සිල් රකිනවා කියකයි මෛත්‍රී වඩනවා කියලා කියනවා මෙත්තා කරුණ වඩනවා කියන පන්සිල් රකිනවා කියන එකයි මෛත්‍රයක් කරුණාව තියෙනවා මුදිිතා උපෙක්ක තියෙනවා පෙර පසනොවීම තියෙනවා ද තුංගෙන සිල්පදට එන්න කාමේ සු මචාචාරා වේරමාණී කලා පන්නත්න මේක ගැනු ගාක් හිතන්නටඕනේ අද සමාජයේ මෙෙම සිිල්පදයක් තියෙනවද කෙලවත් දන්නේ නැත්තරමට අද සමාජයේ පුදුම විදියට විකෘති වෙලා තියෙනවා ඒ විකෘති භාවය නිසා තමයි අද කාමේ සුමිච්චාචාරය අනුමත කරන නොක් අන්දමින් මේ විදියට සමාජයට විශමදායක අදහස් ප්‍රකාශ කරන පුද්ගලය සමාජය තුළ බිහිවෙලා තියන්නේ මේ මුකක්ද දක්කිනවාවද සුභයක්ම එක මුල්ලු අනාගත පරම්පරාම විනාසයි කළ දැනගන්නට ජනමාද්‍යයතු ලින්ුණත් ජනවාද්‍යය දැනගන්නන්ත නමාධ්‍ය යන්නේ සමාජයේ විසම කරට නෙමෙයි ජනවාදය තියෙන සමාජයේ දූෂණය කරට නෙමයි සමා ජනමාධ්‍යයක් තුලින් සමාජයේ යම් සි සාර්ධර්මය දෙවුණ කරට ඕනේ නමුත් අද බොහෝවිට ජනමාද්‍යය වල සංකල්පේලා තියන්නේ සල්ලි හම්බ කරනව නම් ඕන ජරාවැඩා ඒ තත්ත්වයට සමහර ජනමාධ්‍යය තියවා බලන්න දරු පරපුරට වෙන විනාසේ. කාටද මේ ඔක්කොම අපි කරන්නේ. කවරු බලාගෙනද මේ කරන්න නහැම දෙයක්ම අනාගත පරම්පරාවක් බලාගෙන මේ අනාගත පරම්පරාවක් විනාශ වෙලා ගිහාහම කොහෙද සමාජයක් ඉතුරුවෙන්නේ. නිකං හිතන්න පොඩ්ඩක් කොහේ යන ගමනක් ද මේ යන්න කියලා බලන්න සමහරක් වෙලාට සමහරක් අම්මලා ගෙදරම් පිටත් වෙච් හම උදේ පාන්දර එදට එනවා හාවස මංහිතන්න ඒ අම්ලට පුළුවන් කියල දරුවකට හරි අම්ම කෙනෙක් වශයෙන් මුණ දෙන්නට තය අම්ල විතරක් නෙමවිති අම්මලයි පැතින තාත්ලගෙන හන දෙන්නේෙන දෙබැත්තම සම්වරය වෙනවා නමුත් ඔය ප්‍රශ්නයයටතේ ඔය හුගා කලලාට සමහරකඇව කාන්තා යිතිවාසිකම් කාන්තා යිතිවාසිකම් කිය කිය අයිතිවාසිකම් මීලවා එක කාන්තාවක්ගෙන හලතිනද මාතරුව යිතිවාසිකම දෙන්න කියලා කතා කරනවා ගේ අයිතිවාසිකම දෙනකයි ල කතා කරන කවුරුත් කතා කරන්න එකන කාන්තාවක්කෝ මාතෘත්ය අමත කල දාලාතියන්නේ ඇත්තයිනි දැන් දරුව අප අම්මලට වාදයක් දරුවන් එක නිසා දරුවන් හැදීමත් ආර්ථිකය පිටින් දාලා එකක් අප සීමක් කලා තියෙනවා ඒක මහාවිපතක් මහාවින්න හයක් ඒකාවටවෙන්නේ ඉතින් බලන්න මේ සංකල් පේ තුළ මොකදද වෙන්නේ කියල කාම මිත්‍යාචාරය කියන ද සමහරක් අවස්ථාවල්ද පෙන්නවා සමහර දරුව විදින දුක සමහර දරුව කියවා මගේ ගැනියෝ මරණවා කියලා මෙ තාත්තගේ හැසිරීම දැනගෙන දරුව අම්මට කියනවා මංගේ ගැනියෝ මරණනවා කියලා දරුවගේ මනසට ොකද වෙන්නේ පින්නත්න මේ වගේ විශෂම සමාජයක් ඕකර හැබැයි එක දෙපැත්තක් තියෙනවා ැ සමහරක් කලාට සමහර පවල්ල මහ ප්‍රශ්නය මොකද ඉවසීම ඇතිකම් විශේෂයම කාන්තාපක්ෂය ඉවසීමන ඇතිකම්ම. හගක් කලාට අපට එන්න ප්‍රශ්නනිසාපි ද කිනවා කතා කන්න ගොට ඔවුන ඕොන් ගන්නලා පේන්නේ කාන්තාවගේ ඉවසීම නෑ කියලා. කාන්තාව එකට දෙකක් කියන ලැස්තියි. සමරකට වචනමට කටගහගන කටගහන කටගහනයනවා. අන්තිමට ඔය පසුබිමක් ඇතිතේ ගෙදර මොකදවෙෙන සාමයට. මොක අපි ස්වාමිය වැරදි කන්නවා ස්වාමියවරු වැරදි නොකරවා නෙම ස්වාමියයා වැරදි කළ පමණම භාරයාවත් කිපිලා දෙන්නම ගි ගොඩවල් දෙක් වුණොත්ත එෙ. මොකද වෙන්නේ මහ ලැව්ගින්නක්නේ එකක්කනෙ ගිනිිය අරන්තියන වෙලාට අනිත් එක්කෙන නිවැන්නට ඕේ අපිම භාරයාවිතර වාමයා වෙද්‍යෙන පුළලන් භාරයාාවට ගි න්නැ වෙලාතිනට වාමිය නිවෙන්නට ඕනේ ගින් දෙකම පත්ව වෙෙන් ගියොත්තේම මහා විනාස්සයක් කියෙන බරනිිගන් කල්පනා කරල පොඩ එක්කනක් ගිනිය අරන්තියන වෙලාවට අනිත් එක්කෙනයි වස්ීමෙන් නිශ්ශබද්දව ඉඳදලා අරයයාගේ හිත සංසිින්දිච්ච වෙලාවට පොඩ්ඩක් හිතවත්ව ඉන්න වෙලාවට කරුණු වටහල දෙන්න ගාන. නැද්ද නිකම්ම දමනන ඕන දරුණු සාවාමියයෙක්ව එකමං කැනසියට සීයක්ම නෙමේ නමුත් ගාක්තියන ප්‍රශ්නවලින් ය සාවාමීවරු ඉතින ප්‍රශ්නවලින් ිදන්න පුළන් සමහර භාරයාාව ස්වාමියයා බොනුවයි කියල බීගන ආකමන් කුස්ේයට වදන. කුසෙර කුටුකුඩු ග බැන 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 ති ඔන්න දමොකද වෙන්නේ. එම නෙමයි? එහෙම බැනැඳල හරින්න නොබී ඉන්න වෙලාවට ආදරයෙන් කරුණාවෙන් කරුණු වටහාදීමක් කරන්නම ඕනේ භාරාවකකි වර දක්තිීරනම් ඒත්ස්වාමියයා විසින් ඒ විදීම ප්‍රතිපදාවක් තියත් කරට ඕේ. එහෙම නැත්තුව ගෙදර මේ ප්‍රශ්න ඇතිවෙන්න ගිහම පීඩා වෙලා කෙනෙක් සමාජයටයන භාරයාවක් වෙන්න පුලන් කොතරකින් හරි සමාජය කරුණාවක් ලක්වෙන. කරුණාවලක් වෙච්චගමන් එක පැත්තකින් මෙතන කඩලා දාර පැතර හැරි නැද කොහෙද වැරැද වනේ පස ියාට පස අපි බයින්වා මේ ගෑනුවික්කන පරධාරසේ වනේ දනයයි කියලව. පරපුරසේ වනේ දනය කියලා කොහෙද වැරක්දවුණන. සමරකම මහතුරුණන ගයන යි කියලක්කෑ ගහනවා ගදර තියෙන තමන්ගේ අඩ වැඩියාව හිද අරමන්සට කොහෙ අරි වෙන තරකින් මානසක සුවයක්ක්ල චකගේ මන් සයි පට යනවා. මේ ඒවා සාධාරණ කන කරනවා අනම මේ හේතු පෙන්නන්නේ. එනගේ ඇතුළ බොහොම ශාන්ත පරිසරයක් සුවදායක පරිසරයක් කරනවා නං ගොඩක් ඔයි ප්‍රශ්නය විිදනට පුලන්. එත හොට. පිදනගන්නට නේ එන සුචරිත ධර්මය තියෙන ගද ගත්කම තුන්වැනි කාරණය. හතරනි කාරණය බොරු කියන්න එපා කියල කියනවා. බොරු කියනන්න එපා කියෙලා කියනවා නක් ැ මේ දවසල අපටහන් ලැබෙනවා ගවාාක්තේවල්. බුදුහාන්දුරු දේශනා කරන්නේ යම් කෙනෙක් විහිළුවකට හරි බොරුවක් කියනවා නම් පුංචි රහුල හඳදුරන්ට පෙන්නල කියවා භාජනයක් යතිිකුරු කල්ලා අප උඩුකර කරලලා අහනවා මොකද කෙළද හිස් භාජනයක් කියලා. රාහුල දැන දැන බොරු කියනවා න ඒතන ඇත්තා මෙන්න මේ භාජනය වගේ හිස් භාජනයක් කියලා. ඒවගේම දැන ගන්ට බුදුහන්දුර දේශනා කරනවා එවැනි හිස් පුද්ගලයකුට මේ ලෝක කරන්න බැරි අපරාධයක් නෑ කියලා. බලන්න පිින්වත්න වනා පරාධයක් ඕන නෑ මේ බොක්කොම සංකල්නය කළ ගන්න බන්න අපේ ප්‍රධාන ඇත්තන්ගේ. සමාජයේ වගකේයුතු ඇත්තන් සමාජයේ විවෘත කරන මත් පැන්ශාලාවක් මදිද කියලා මදිිද. සමාජ විනාශයට කෞුද මේ විනාශ වෙන්නේ කියල පොඩ්ඩක් විමසිල්ලෙන් හිතන්නට. පහුගිය වකවානු තුළ කියනවා ලංකාව මේ මත් පැනුත් එක්කල මේක මන් දැන් එන්නේ ඉළඟසිල්පදයට ලංකාවේ රජය මත්පැනින් ගත්ත ආදායම රුපියල් දසලක්ෂ හයදාහයි. ඉගාවට දුම්පානයෙන් ගත්ත ආදායම රුපියල් දසලක්ෂ නම දාහයි ඔක්කොම එකතු කළ ගත්තහම දසක්ෂ පාලොස් දහක් බිලියන පාලොස් දහක්. මේ ධනය කවදාවත් මුස්ලිම් ඇත්තන්ගෙන්ගේ නෑන අනි සුරු ජාතිකංවත් මේ ගැන ඉතාම සුළු කොටසක් විතරයි. මේ දනස්කන්දය වෙනසුනේ මොන සමාජයේද සිංහල බෞද්ධ සමාජයේ. දැ මේ සිංහල බෞද්ධ තාත්ත ලගේ මත්තැන්බීම සිංහ ෞද්ධය කරක කියැන පිනවද සිංහල අනිර්්‍යාය ම සු කොටසක් වැඩිපුර න ංහල බෞද්ධයි අපි බෞද්ධ පැතක ලා සිංහල ගම් සිංහල අන්ගෙන් සට හැත්තාවක විතර පිරිසක් මධ්‍යම පන්තියේ දු්පත් පන්තියේ ජනතාවයි මේ දනස්කන්දය විනාස කරලා තියන්නේ කවදාවත් මහජාතිය රටක දියුණු වෙනවාද හැම දාම මහජාතිය රටේ පරිහානීට පත්වෙනවා කෝහැප රටක් දියුණ වෙන්නේ නෑ ැ අපිතු සියයට හැත්තාවක පමණ ජනගානයක් මේ විදිට ආර්ථිකයෙන් පරිහානියට පත්වෙලා රටක් පිරිහෙනකොට රටේ අනික ඇත්තන්ට සැපක්ති නවා ඒත් නෑ ඉතින් අපි මේ සැපය ද දද දෙවියන් ඇදට හරියිද ලබේවා ල බේවා කියලා නෑ අතහරින්න දුෂ්චරිතය සුචරිතය වඩන්න සැපලැබෙන මගේකයි බලන්න සම්පූර්ණ ආර්ථික පරිහානියක් නේද මේ තියන්නේ මත් පැෙන තුළ වෙනදයක් මේ දැ මුස්ලිමැතු දුණු වනයි කලා අපි කියන මුරගානාවේ පැත්තේ මුස්ලිම දියවුණ දව න කලලා ඇයි දියුණු වෙන්නේ. පිවත් එක ම සිල්පාදයක්ත්තුල ඉන්නේද. මත්මැන් බොන්න නෑ ඕන දෙයක් කල්ලලා හම්බ කරන. හම්බ කරන්න ඒවා විනාස වෙන්නේ නැෑ අපේ සිංහල ඇත්තන් හිතන්න නොදට. ඔය ඇත්තන් මොකද කරන්නේ ඔය ත්තන් මේ විදියට නිස්කාරණ අප්‍රමා ම විශාල දනස්කන්ධයක් විනාස කරලා. ඔයත් ආර්ථිකය හානී ආර්ථකය හානිකයකය ැබෙලන්න දරු සම්පත්තික නැති කවා ඔය දර ඔය දරුවවා වෛ්‍යවරයක් වන්න පුලාන් ඔය දරවා මහා ඉංිනයක් කවෙන්න පුළන් හහා දර්ශනිකෙක්වෙන්න පුලාන් ඔය දරුව මහා ශාන්තවරෙක් වන්නට පුළාන් ඔයත්තු නැතිකරන්නේ කවු්ද. ඔය තුහිත මේ බිහිවෙන දරුව කාලකන්නේ කියලා න කාලකන්නේ කරනවාාවනන් ඒ දරුව ඒ අම්මයිතාත්තයි දෙන්න. ති වැඩි පිරිසක් අපි කියැන්නේ කාලකණන්ඩර බිහි නොේවා කියලා නත් සමායේ වැඩි පිරිසක් අපිට ගොඩන සමාජයක් ගොඩ නංවන්න පුළුවන්. ඒ ගොඩ නංවනවනං අපි සමාජයේ අපි සුචරිත ප්‍රතිපදාව සමාජය දියත් කරටන්නේ. බලන්න මේවා රහස්නෙමයි අද මුස්ලිම් ජනතාවගේ වර්ධන වේගේ නැගල තියෙනවා සට අසුතුන දක්වා සිංහල ජාතිී වර්ධන වේගේ පහළ බැහල තියෙනවා සිට දාහත දක්වා මේ අන ගමන ගියත් අවරුදු පහ ැන ගොට සිංහල ජාති වර්ධන වේගේ බහින සට දහය දක්වා හද්හයක් අතරකදී අරවර්ධන වේගේ සේරසිීයක්ම නගනවා මොකද වෙන්න කියලා හිතනට අනාගතයේදී දැම් බලන්ට මේ පැත්ෙන් අප මහා විනාශයකර නවෙද මේ මුුණදීල සිටින්නේ. කෞුද මේ විනාශය කරන්නේ කෞුද මේ මත් සං ශාලා තැනතෙන ආරන්නේ. අපි එම ඇත්තො නෙමෙයිද මේ මුස්ලිම් ඇත්තොද මේ වාරන්නේ මේ අනිනි ඇත්ව ධාරන්න දෙමල ඇත්තොද ආරි මේ වෘත කරන්න කවද ගට හට සමාජය. බලන්නක අද ගහලත්තියන සිංහයෝටික පාරපුර අර ළමයින්ගේ මනස මොන තරම් විකෘති කරනවාද කමකින් මොන තරම් නරක ආදර්ශයයක් ලමයිට දෙනවාද කියලේ සිංහයා ඔය සිංහයාද පංත්ය අපි සිංහවන්සේලු සිංහවංසයාගේ ඇත්ගේ සිංහවංශය ඇත්තගේ ඉ මට අපි කර සුනක වැඩ කියන්ටූේ මලි විධයක්න වේ ඒ මේ සමාජය විපතක් නෙමේද මේ වෙන්නේ. මේ මේ විදිට කියනවට සමහරදිනාට අමනාපසිතා ගන්නන්න එපා. ඔය හැමදිනාට නොපෙරෙන පැත්තක් මේ පෙන්න්නන්නේ. එකන්දක් මේ සමාජ වෙනුවෙන් කියන්නේ දරු පරපුර වෙනුවෙන් කියැන ඔයත්තංගේ දරු දැන් යම් කිසිගෙනෙක් මේවාට වග කියරන අනාගතයේ ඔයත්තන්ගේ පරම්පරාවක්කින්නවා. ඒ පරම්පරාවත් පරම්පරා කීපයක් ඉන්න පුන ඒ දරුවන් වෙනෙනුත් මේ කියන්නේ. ද කාතෙක්වත් වේශයෙන්වත් ගැටීමකටවත් නෙමයි කියන්නේ. ආරුණනිකව හිතල බලන්න දැන් අපි පහුගේ දස ඇහුව ජාධිපත්තුම යගේ ශේෂ අවධානයක් තියවා කියලා මත්තනින් තොර සමාජයක් ඇතිකරන්ටෝනය කියලා හරි ප්‍රශ්නයක්න එනම් අත් බලන්න අපේ විපත කොතන තියන කියලා මේ තත්ත්වයක් තිීද්ද මේ දුෂ්චරිතය වර්ධනය වෙනවා සුචරිතය පිරහිගෙන පිරහිගෙනය නවා මේක නිසා නේද අපිට ලැබේවා ලැබේවා කළලා අදදින්න වෙලා තියන්නේ ගිහිල්ල දැම් බලන්න මෙන්න මේ පස්සුබිීම හ ක් न ක්ता ना ග කते, ්‍ර හ රख වා. ්‍ර හතර ට පුදගලයාගේ හද න්න मा පිරි न. න से පිරිට शरीර ම ್ාව පිරිදन. ඒ අत्र ले धරාව प्रසන පිරිසද ले දරාවක් ඇති පුදගලයාගේ ඒ लेवाල तेज शක්ति तेज शरीරෙන් පිට. ඒ तයි ශක්තිම ්ි දාවක් පිට ව नवा කිය කියන්න. ඒකව කියවා ඒ තෙරුවන් සරණගිහින් පන්සිිල් රකින කෙන සුචරිතෙහි යෙදෙන කෙන ඒ සුචරිතය යෙදන කෙන යා තත්ත දේවතා ආසුන් තාසන් දක්කිනමා දිසේ ඒ පං්ච දුෂ්චරතයෙන් වැළ කියලා පංච සුචරරිතහි යෙදෙන තෙරුවන් සරණගිය උපාසකයාටයිකිවේ පණ්ඩිතයා කියලා. ඒ පණ්ඩිතයා යම්තනක දානාදී යම් කුසල කර්මයක් කළ නම් එහි දේවතාවන්ට කුසල් අනුමෝදන් කරන්න කියෙනවා තත්ව දේවතා ආසුන්තා සන්දක්ෂින මාදිසේ. ඒ කුසල් අනුමෝදන් කරන්න අනුමෝදන් කරපුම කුසල් අනුමෝදන් වන දේවතාව වෝයට පෙරලා ආශිර්වාද කරනවා. තැ බලන්න වෙතන පසුබිම. මේතනැත්තා කුසල් කරනවා එතැනත්තාගේ ශරීරයේ වටාතින් රශ්මිිය වරින්වර පැතින ප්‍රබල රශ්මිධහරාවක්. අර පැත්තෙන් දේවත ෝ ඒත්තට ආශිර්වාද කරනවා. දෙවියන්ගේ කුසල සිත අලෝබ අදවේශ අමොහෝ චේතනා වර්ධනය වෙනවා. ඇත්තගේ ඒ පිරිසිදු සිතෙන් යුක්තව තමයි දේවතාව ආශිර්වාද කරන්නේ ඒ ආශිර්වාදය මෙතන ප්‍රබල රශ්ි ධහාරාවකින් යුක්තම මේ පුදගලයටට ආකර්ශණය ව නැද එකකාර්ශණී වෙන දැන් මෙයාගේ වටේ දෙවියන් විසින්ගේ ආශ් දෙවියන් විසින් දෙලාාද ආශිර්වාධත්මක ්‍රශ්මයකුත් බලපාත්වනවා දේවාශර්වාදය කුත්තියෙන තැන් දේවතානු කම්පිත උපෝසෝ ස බද්‍රාණි පස්සත කිව එක වැරදි මනුස්සාානම් පියෝහෝත අමනුස්සාානම් පියෝහෝතයි කෙල කිව වැරදිද. මෙ මේකයි සුචරිතය න මේකයි යහපත් මාර්ගය. මේ මාර්ගගේ අනකෙනා මෙලවදදියුණුවවා පරලවදදියුණුුවවා නිවන්සුවට පත්වෙනවා. එනිසා මේක ගොඩාක් විග්‍රහ කරණ තියර දෙයක් මම ඉතා සරලව පෙන්ුවේ. දම්මං සරේ සුචරිතං සුචරිතය හැසිරෙන්න්න නතන් දුච්චරිතන් චරයේ දුෂ්චරිතය පා. ධම්ම චාරයේ සුකන්සේති අස්මින්ං ලක පරාම් හිචයි කර දැනගන්න. මේලවත් පරලවත් දෙකේමඒතනෙත්තා සැපස වාසේ කරනවා කියලා සැපලබන මගු ඕකයි, ඔයිට පිටිම් මගක් සැපලබන නෑ යිට පිටිම් ගිය ගමන් පරම්පරාගන දුක් විදිනටයි සිද්ධවෙන්න කියළ ැන ගන්ත. ඉතින් මේ සුචරිත ධර්මය හොඳින් විමසා බලමින් තමන්ගේ ජීවිතන සම්බන්ධ කරගන්න අගුණුකර අගුර දුරකන් දුරකරගන්න ගුණ ධර්ම වඩා සිටවා ගන්නට හැම දෙෙනනාටම උතුන් තෙරුවන් සරණින් සියල යහපත වීවා ශාන්තියවවා කියලා.